ස්වාමීන් වහන්ස, ධර්මය මෝහය නොවැඩෙන අවරින් ගලපා ගැනීමට අප දක්ෂ විය යුතුයයි කියන එක ඔබ වහන්සේ විරාමයට යන්නට කලින් පැහැදිලි කර දුන්නා. මේ ගැන තවදුරටත් අපට පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්ස. දැන් ඔය කාරණේට බොහොම වටිනා උදාහරණයක් තියෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ කාලේ. දැන් මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම ශ්‍රාවකින් වහන්සේ. නමුත් බලන්න මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නේ අප්‍රමාණ අර සොරු පිළිසකට අසු වෙලා ශරීරය කුඩු කරගෙන තමයි පිරිනිවන් පාන්නේ. ඒක තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකයාට මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකෙන් වහන්සේට මේ වගේ සොරු කණ්ඩායමක් අල්ලගෙන මේ ආකාරයෙන් තලලා පෙළලා අප්‍රමාණ වදහිංසා පමුණුවලා පිරිනිවන් පෑවට පස්සේ අර පෘථග්ජන ස්වාමින් වහන්සේලා ඔක්කොම එකතු වෙලා මේ පිළිබඳ ලොකු කලබලයක් ඇති කළා. මොකද ඒගොල්ලන්ට මේක දරා ගන්න බැහැ. දැන් රහතන් වහන්සේලා දන්න මොකද්ද මේ උනේ කියලා. සද්ධානුසාරි ධම්මානුසාරි ස්වාමීන් වහන්සේලාට මේක හරි ප්‍රශ්නයක් වුණා. මේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම බුදුරයන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මේක හරි අසාධාරණයක්. මේ මුගලන් මහරහතන් වහන්සේ මෙච්චර මේ අයෝමය නායකත්වයක් ශාසනයට දුන මුගලන් මහරහතන් වහන්සේ මේ විදියට පිරිවන් පාන සලස්වීම බලවත් අසාධාරණයක්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ රජතුමාට ගිහිල්ලා මේක සැල කරලා වහාම මේකට පියවරක් ගන්න කියනවා. මේ කරපු ආයත විරුද්ධව කටයුතු කරලා මේ අයට දඬුවම් කරන්න කියනවා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ කියනවා මහණෙනි මේ තරම් සාධාරණ දෙයක් ලෝකේ නැහැ. මෙතන කිසිම අසාධාරණයක් නැහැ. අර ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මේක මහා අසාධාරණයක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකේ අරසා අනතුරකට පත් වෙලා පිරිනිවන් පාද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෑ මහණෙනි මෙතන කිසිම අසාධාරණයක් නැහැ මේක සර්ව සාධාරණයි කියලා. සර්ව සාධාරණයි කියලා. මොකද මේ මුගලන් මහරහතන් වහන්සේ අතීතයේ මේ විදිහටම තමන්ගේ අම්මා තාත්තාට ගහලා අතපය කුඩු කරලා දැම්ම. මේ විදිහටම අතපය කුඩු කරලා දැම්ම තමන්ගේ අම්මා තාත්තාගේ. එහි අකුසල් විපාකයන් නිසාමයි මුගලන් මහරහතන් වහන්සේට මේ ආකාරයේ පිරිනිවන් පෑමකට මුණ පාන සිද්ධ වුණේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා නිරේතුරුවම මෙතනදී අපි දකින්න ඕනේ ප්‍රධානම කාරණය තමයි අපේ ජීවිතයට ඉදිරියට පැමිණෙන්නා වූ අපි නොහිතූ නොපැතූ අපි අකමැති දේවල් සිද්ධ වෙනවා නම් ඕනා ඒවා අපේ අතීත අකුසල් සංස්කාරයන්මයි. ඒ අතීත අකුසල් සංස්කාරයන් මතු කරලා දකිද්දී බුදුරජාණන් වහන්සේ තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකයාගේ මේ ආකාරයේ පිරිණිවීම සර්ව සාධාරණයි කියලා දකිද්දී අන්න අර ස්වාමීන් වහන්සේලාට සතිය සිහිය පිහිටුණා. මෙච්චරලා ආස්වාදය තුල හිටියේ. ආස්වාදය තුල ඉඳලා මේ අධර්මයක් පස්සේ මෙච්චරලා දිව්වේ. අන්න භාග්‍යවතුන් වහන්සේ කියනකොට නෑ මේක සර්ව සාධාරණයි කියදී අන්න ඒගොල්ලෝ හිතන්න ගත්තා. එහෙනම් දෙයියනේ මුගලන් මහරහතන් වහන්සේ පිටිපස්සේ මේසා අකුසල් තිබ්බනම් අපි පිටිපස්සේ කොයිසා අකුසල් තියෙනවාද කියලා අන්න ඒගොල්ලෝ හිතන්න ගත්තා. දැන් මේ මොහොතේ මම භික්ෂුවක් හැටියට හිටියත් මම නිරතුරුවම දකිනවා මගේ ජීවිතේ පැවිද්දට ඉස්සෙල්ලා කොයිසා නම් මේ ජීවිතේ අකුසල් තියෙනවාද කියන කාරණේ. ඒ වගේම සංසාරේ කොයිසා මගේ පිටිපස්සේ අකුසල් තියෙනවාද කියන කාරණේ මම නුවණින් දකිනවා. දොරි දකිද්දි මොකක්ද වෙන්නේ? අන්න අපි තුල සතිය සිහිය සකස් වෙනවා. ඒ සතිය සිහිය සකස් වෙද්දි මොකද අපි කරන්නේ? තව තව ප්‍රාතිමෝක්ෂ සීලය තුල ශක්තිමත් වෙනවා. මොකද අපේ පිටිපස්සේ අකුසල් තියෙනවා නම් විපාක දෙන්නේවා ඉදිරියට එයි කියලා අපි දකිනවා නම් ධර්මානුකූලව නිරේතුරුවම ඊට තියෙන එකම විසඳුම එකම මාර්ගය තමයි මගහැර ගන්න තියෙන මාර්ගය සීලය තුල ප්‍රාතිමෝක්ෂය තුල ශක්තිමත් භාවයට පත් වෙනවා. එනිසා නිරේතුරු අපි දක්ෂ වෙන්න ඕනේ සමාජය තුල කොයි ආකාරයේ දෙයක් සිද්ධ වුණත් ඒ සිද්ධ වෙන දේ තුල නිරේතුරුව ධර්මය මතු කරලා ගන්න අධර්මය නෙමෙයි, අමෝහය මතු කරගන්න මෝහය නෙමෙයි. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් අපවත් වෙනවා. දැන් මං අපවත් වෙනවා. අපවත් වෙද්දී ඔබ මාතුලින් ධර්මයම මතු කරලා ගන්නවා. ඒ මතු කරලා ගන්නා ධර්මය තමයි ඔබ ඒ අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේට කරන්නා වූ ලොකුම ගෞරවය. ඒ අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේට මේ ලෝක ධාතුව තුල පින් අවශ්‍ය නම් දෙන්න තියෙන ශ්‍රේෂ්ඨම පින තමයි විදර්ශනාමය ප්‍රඥාමය නුවණ තුලින් මතු කර ගන්නා වූ කුසල් සිත. ඒ කුසල් සිතෙන් අන්න දැන් ස්වාමීන් වහන්සේලා හිතන්න ගත්ත දෙයනේ මුගලන් මහරහතන් වහන්සේට මේසා විදියට අපවත් වෙන්න සිද්ධ වුණේ පෙර සංස්කාරයක් නිසාමයි. තේන්න පෙර සංස්කාරයක් නිසාමයි කියලා අන ධර්මානුකූලව මතු කරලා අරගෙන අපේ ජීවිතේ අකුසල් තියෙන්න පුළුවන් අපි තව තව ශක්තිමත් වෙමින් මේ සංස්කාරත් අනිත්‍යයි කියලා දකින මොහොතේ පුතේ මුගලන් මහරහතන් වහන්සේට පින් අවශ්‍ය නැහැ. උන්වහන්සේ පිරිනිවී ගියන් පින් අවශ්‍ය කෙනෙකුට මේ ලෝක ධාතුවේ දෙන්න තියෙන ලොකුම ශක්තිමත්ම පින තමයි අර විදර්ශනා නුවණ මතු කරලා අරගෙන ඒ විදර්ශනා නුවණ තුල සකස් කරගන්නා වූ කුසල් සිත ස්වාමින් වහන්සේලා දහසකට දන් පූජා කළාට වඩා ශක්තිමත් පිනක් බවට පත් වෙනවා. නමුත් අපි ඒක මතු කරලා ගන්නේ නැහැ. හුඟක් වෙලාවට අපි මතු කරලා ගන්නේ නැහැ. දැන් මට මතකයි එක මහත්ෙක් මිය යනවා
මිය යන්නේ අතපය බැඳලා. හූ තියාගෙන කෑ ගහගෙන මිය යන්නේ. සුමාන ගානකින් වතුර උගුරක්වත් ආහාරයක්වත් නැහැ. නමුත් ඒ මහත්තයා මිය ගියාට පස්සේ ආගේ නෝනා කියනවා මගේ මහත්තයා දිව්‍යතලයකම තමයි ඉපදුනේ කියලා. ඒ දෙයියනේ මේ මෙතනින් ධර්මයක් මතු කරලා ගන්නේ නැහැ. නේද? එතන අරසා සිහිමුලාවට පත් වෙලා කෑ ගහලා බෙරියන් දීලා සිහිමුලාවෙන් මරණයට පත් වෙද්දී දෙයියනේ මේ මරණය අපේ අකුසල් සංස්කාරයක් කියලා දැකලා මේ අකුසල් සංස්කාරයන් මගේ ජීවිතයට ඇති කියලා දැකලා එයා සීලය තුල ධර්මයේ තුල ශක්තිමත් භාවයට පත් වෙලා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මොහොතක් දැක්කනම් අර මිනිස්සයාට දෙන්න තියෙන ශ්‍රේෂ්ඨම විදර්ශනාමය කුසල දුන්න වෙනවා. නමුත් ඒක දෙන්නේ නැහැ. ආස්වාදයේ නිසාම සක්කාය දිට්ඨිය නිසාම රූපයේ කෙරේ තියෙන තෘෂ්ණාව නිසාම අපි නිරේතුරුවම පස්සය තෘෂ්ණාවෙන් තෙත් කරනවා. දැක්ක දේ මගේ කියලා දැක්කා වූ දේ තෘෂ්ණාවෙන් තෙත් කරනවා. මගේ කියලා ඇසුනා වූ දේ තෘෂ්ණාවෙන් තෙත් කරනවා. මගේ කියලා දැනුණා වූ දේ තෘෂ්ණාවෙන් තෙත් කරනවා. තෙත් කරලා මේ යථාර්ථය පෙනිපෙනි ආස්වාදයට අමෝහයට බැඳිලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම අර ජීවිතය ගත කරද්දී නිරේතුරුව මේ ආස්වාදයට නොබැදී ජීවත් වෙන්න කියලා. මොකද දකින දේට ඇසෙන දේට දැනෙන දේට කොයි වෙලාවකවත් බැඳෙන්න එපා කියලා. එතන ආස්වාදය සකස් කරගන්න එපා කියලා. මොකද අපි දකින දේ දැනෙන දේ ඇසෙන දේට ආස්වාදය සකස් කරගන්න මොහොතේම අපි පස්ස පච්චයා වේදනා සකස් කරගන්නවා. පස්සේ නිසා විඳීමක් සකස් කරගන්න. එක්කෝ ඇලීමකට එක්කෝ ගැටීමකට යනවා අපි. ඒ යන මොහොතේම අන්න අපි නැවත 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 භවයේ සංස්කාර අපි රැස් කරගන්නවා. එනිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිත ළඟ නවතින්න කියලා. තේන්න. හිත ළඟ නවතින්න එහෙම නැතුව මේ සකස් වෙන්නා වූ සිතුවිල්ල තෘෂ්ණාවෙන් තෙත් කරලා ආස්වාදයට අරන් යන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා අර ජනපද කල්යාණිය නටනවා. එය රූමත් පංච කල්යාණියක්. ඒ ජනපද කල්යාණිය නටන තැන දහස් ගාණක් මිනිස්සු වට කරගෙන බලාගෙන ඉන්නවා මේ ජනපද කල්යාණියගේ නැටුම. මෙතනින් මේ රජතුමා දඬුවමක් පනවනවා මිනිස්සුෙකුට. ඒ දඬුවම තමයි කට ළඟට තෙල් පිරිච්ච කලයක් හිස මත තියාගෙන එයා ඇවිදින්න ඕනේ. ඒ ඇවිදින වෙලාවේක තෙල් බිඳුවක් හෝ කලෙන් වැටුනොත් ඒ මොහොතේම පිටිපස්සේ ඉන්න තියුණු කඩුවක් සැතක් අතේ තිබ්බ කෙනා හිස ගසලා දාන. ජනපද කල්යාණිය නටනවා. නටන වෙලාවේ දැන් අර මහත්තයා දඬුවම විඳිමින් එනවා. මොකද්ද දඬුවම? රාජ දඬුවම. හිස උඩ තියලා තිනවා කලයක්. ඒ කලය පිරෙන්නම තෙල් පිරෝලා තියෙනවා. මෙයා වටපිට බැලුවොත් ඒ බලන මොහොතේම අර කලෙන් තෙල් හැලෙනවා. ඒ හැලෙන මොහොතේම පිටිපස්සේ වදකයා ඉන්නවා තෙල් පොඩ්ඩක් හරි හැලුනේ ගමන් අර තියුණු කඩුවෙන් හිස ගසලා දාන. ඒක තමයි රාජ දඬුවම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රාජ දඬුවම ලබන මිනිස්සයා අර තෙල් පිර වූ කලයේ හිස මත තබාගෙන ගමන් කරද්දී අරසා පංච කල්යාණයෙන් බබලන්නා වූ ජනපද කල්යාණිය නටනවා. බලයිද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. බලයිද? බලන්නේ. මොකද එයා දන්නවා බැලන මොහොතේම හිසේ තියෙන තෙල් වලින් තෙල් පොඩ්ඩක් වැටෙනවා. වැටුනේ ගමන් වදකයා හිස ගසලා දානවා කියලා. එනිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ මිනිස්සයා ජනපද කල්යාණි දිහා නොබලන්නේ ඇයි? මරණ බය දකින්න නිසා. ජීවිතේ අහිමි වෙනවායි කියන දුක කියන කාරණේ දකින්න නිසා අයියා බලන්නේ නැද්ද? හිස ගසලා දානවා කියන කාරණේ දකින්න නිසා. නමුත් මිනිස්සෙයින් වශයෙන් අපි මෙච්චර ජීවත් වුණත් අපි දකින දේ, ඇසෙන දේ, දැනෙන දේ අපි නිරේතුරුවම තෘෂ්ණාවෙන් ආස්වාදයෙන් තෙත් කරනවා. නමුත් අර මහත්තයා කොයි වෙලාවකවත් ජනපද කල්යාණි කොච්චර ලස්සන වුණත් බැලුවේ නැහැ. මොකද එයා දන්නවා හිස ගසලා දානවා කියලා එයා දුකට වැටෙනවා කියලා. නමුත් අපි මොකද කරන්නේ? දකින දේ, ඇසෙන දේ, දැනෙන දේ නිරේතුරුවම අපි තෘෂ්ණාවෙන් තෙත් කරනවා. තෙත් කරන මොහොතේම පංච උපාදානස්කන්ධ මාය අපේ හිස ගසලා දානවා. හිස ගසලා දානවා කියන්නේ මොකද්ද? අපි තෘෂ්ණාවෙන් තෙත් කරන මොහොතේම භවයට යන සංස්කාරයක් දුක සකස් කරගත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර ජනපද කල්යාණි නටද්දී යම් සේදර හිස මත තෙල් පිර වූ කරය තබාගෙන යන මිනිසයා කලය කෙරෙහි සතිය සීය පීටවාගෙන තෙල් කෙරෙහි සතිය සීය පීටවාගෙන යන්නේ යම්සේද? අන්න මේ සංසාර බය දකිමින් දැක්ක දේ, ඇසුන දේ, දැනුන දේ අපිට ඕනේ ආකාරයට අපේ කැමැත්තට අපේ සක්කාය දිට්ඨියට අදාළව තෘෂ්ණාවෙන් තෙත් කරන්න එපායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් සෑම මොහොතකදීම සෑම නිමේෂයකදීම අපි මොන දේ සිද්ධ වුණත්, අසනීපයක් සිද්ධ වුණත්, මරණයක් සිද්ධ වුණත්, ජයග්‍රහණයක් සිද්ධ වුණත්, කොයි දේ සිද්ධ වුණත් අපි ඒ සෑම දෙයකදීම මොකද කරන්නේ? අර තෙල් හලහලා 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 අර පංච කල්යාණයේ දිහා බලලා, ඒ කියන්නේ අපි කැමති කාමච්ඡන්දයන් දිහා බලලා නිරේතුරුව කලයෙන් තෙල් හලා ගනිමින් නිරේතුරුවම භවයට යන සංස්කාර නැත්තන් දුක හිසගසුම්කසා ජීවත් වෙනවා.
හිස වැසුම් කමින් ජීවත් වෙනවා. තේන්න. එනිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි දකින දේ, ඇසෙන දේ, දැනුන දේ කොයි වෙලාවකවත් තෘෂ්ණාවෙන් තෙත් කරන්න එපා කියන කාරණේ. තේරෙනවද? එනිසා නිරේතුරුව ධර්මයේ තුල ඉඳන් අපි දකින දේ දකින්න. ධර්මයේ තුල ඉඳන් අපි අසන දේ අසින්න. ධර්මයේ තුල ඉඳන් අපි හිතන දේ හිතන්න. ඒ දැක්ක දේ, ඇසුන දේ, දැනුන දේ ධර්මානුකූලව අමෝහය වැඩෙන ආකාරයෙන්, මෝහය දුරු වෙන ආකාරයෙන් දකින්න කියලයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ.